සම්බාල්තාවය ගැනයි කතා කරන්නේ. මේ සම්බාල්තාවය කියන වචනේ අලුත් දෙයක් නෙවෙයි. මොකද අටවස්සරේදී ඕගොල්ලෝ මේක ගැන කතා කරා. වරම චුට්ටක් අටවස්සරේ අන්තිම වාරේ පාඩමක් මයිකෝන් කරන්නේ පා කරනවා කියලා. අටවස්සරේ අන්තිම පාඩම තමයි සම්බාල්තාවයේ. ඒකෙදි හුඟක් දේවල් ඕගොල්ලෝ කතා කරා. මම චුට්ටක් මතක් කරන්නම් අටේදී මොනවද ඕගොල්ලෝ කතා කරේ කියලා. අපි චුට්ටක් ඒකෙන් සාකච්ඡාවක් දාමු. මම මතක් කරන්න මතකය අවදි කරගන්න මොනවද අටේදී කතා කරේ කියලා. සිදුවීමක විය හැකියාව කතා කරා. එතනදී සිද්ධි තුනක් ගැන කතා කරා. එහෙම කතා කරලා ඉවරලා ඉන්නකොට කිව්වා සිදුවීමේ ඒ සිද්ධි තුන ගැන කතා කරලා අහමු පරීක්ෂණ කියන වචනේ කියනවා ඕගොල්ලෝ. ඔය අහමු පරීක්ෂණ වලට අටේදී කිව්වා සසම්මානී පරීක්ෂණ කියලා කියනවා කියලා. ඊළඟට කිව්වා සාර්ථක භාගයේ කියලා දෙයක් අපි ගන්නවා කියලා විය හැකියාවේ ප්‍රමාණාත්මක අටේ. එතකොට ඊළඟට කිව්වා සාර්ථක භාගයේ තව ටිකක් වැඩි දියුණු කරලා ඊළඟ සමය ඕන කිව්වා සෛද්ධාන්තික සම්බන්ධතාවය කියලා එකක් ගැන. මතක නැද්ද? දන්නේ නැහැ. සෛද්ධාන්තික සම්බන්ධතාවය කියලා එකක්. එතකොට එතනදි කිව්වා පරීක්ෂණාත්මක සම්බන්ධතාවයකටත් යනවා කියලා. ඔය පතංගල් ටික පැහැදිලි කරා මුදේ. එතකොට ඔන්න මම මේ කිව්වේ කියාගෙන කියාගෙන ගියේ ඕනම් මොනවද අපේ විදගත්තේ ඒක කොච්චරක් විතර ඕගොල්ලන්ට දැන් මතකයේ තියෙනවද කියලා තෝරගන්න ඕන නිසා. හරි? එහෙනම් දැන් අහගන්න හදන්නේ. අපි දන්නවා මේ ලෝකේ තියෙනවා සිදුවීම්. ඒ සිදුවීම් වර්ග තුනකට අටේ වසරදී සිදුවීම් වර්ග තුනකට වෙන් කරනවා. මොනවද? පළවෙනි එක. අනිවාර්ය සිද්ධ. ඒවා සිද්ධ වෙනවාම කියලා අපි දන්නවා. දෙවෙනි එක කිසිම දවසක ඒ කියන දේ නම් වෙන්නේ නැහැ. එහෙමවත් නෑ. තුන්වෙනි එක ඒ සිද්ධිය වෙන්නත් පුළුවා නොවෙන්නත් පුළුවා. ඒවට නමකුත් කිව්වා අහමු සිදුවීම් කියලා. එහෙනම් මේ ලෝකෙ සිදුවීම් වර්ග තුනයි අනිවාර්යෙන්ම සිද්ධි ඊළඟ කිසි විටක සිදු නොවන සිද්ධි ඊළඟ අහමු සිදුවීම්. පැහැදිලිනේ? එහෙනම් ඒ ටික සටහනක් විදිහට පොඩ්ඩක් දාගමු නැත්නම් අරපක් වෙනවා කියන්න. මතක් කරගෙන යන්න. අවපාදන ලොකු අමාරුවක් නෑ මුලදී හරියට තේරුණා. සිදුවීම් වර්ග තුනකි. මතකද? සිදුවීම් වර්ග තුනකි. එක දෙක තුන දාලා ලියන්නේ ඒක. එක. අනිවාර්යෙන් සිදුවන අනිවාර්ය සිදුවීම්. අනිවාර්ය සිදුවීම්. දෙක සිදුවීම් වර්ග තුනකි කියලා ඒ තුන ලියන්නයි පුතේ කිව්වේ. එක අනිවාර්ය සිදුවීම්. දෙක කිසිවිටක සිදු නොවන සිදුවීම්. किसी भी प्रकार सिद्धु नवन सिद्धुई अहम सिद्धुई मैं वचन लिया ना भगवान ने तुझे लिए भी वचन अहम दिया ना ना बुद्धि अपने अहम सिद्धुई अहम वचन हाँ ඊළඟට අටේදී කිව්වා ඔන්න චුට්ටක් අහගන්න. මේ දැන් අටේදී කිව්වා මෙන්න මෙහෙම දෙයක්. අපි මේවා ගැන කල්පනා කරලා මේ සිද්ධිවල විය හැකියාව වෙන්න තියෙන ඉඩ කඩ කොච්චරද කියලා සංඛ්‍යාත්මකව ප්‍රකාශ කරන්න ඕනේ කියලා. ඒක අපිට අපේ සමහර ජීවිතේ පිළිවර ගන්න සමහර දේවල් ගැන නිගමන කරන්න අපිට උදව් වෙනවා කියලා. ඒ කියන්නේ මේ සිද්ධි තුන ගැන කතා කරලා කිව්වා දෙමු සංඛ්‍යාත්මක අර්ධයන් මේ වගේ සිද්ධි වෙන්න දෙන ඉඩ කඩද අපි කියව මොනවද දුන්න අගය මතකද බින්දුවේ ඉඳ එක අතර තමයි පරිමාණයෙන් තමයි අර්ධයන් ටික දුන්නේ ඒ කියන්නේ බින්දුව වෙනේවත් තිබ්බා එක වෙනේවත් තිබ්බා මේ අතර වෙනේවත් තිබ්බා මේකත් නැවත කැඩුවා මෙන්න මෙහෙම බින්දුව බින්දුවයි භාගය මතකද භාගයයි එක එක මෙන්න මේ විදිය ලකුණු ටිකක් තමයි දෙන්න පටන් ගන්නවා.
ඊළඟට ඒ දැන් දැන් පරීක්ෂණය කරනවා කියන්නේ ඒ වෙලේට එන්නේ මොන ප්‍රතිඵලයක් කියලා දන්නේ නැහැ. හැබැයි ඔක්කොම ඉවරයි. පැරිණේද ඊළඟට කිව්වා මේක ඕන වාර ගන්න පරීක්ෂණය කරන්න පුළුවන් වෙනවා. තුන. හරිද? හතර වෙනි එක ඒකේ රටාවක් නැහැ. අපි තුමු ධාතු දෙකක් ගැන පරීක්ෂණයක් කරනවා කියලා. ඒතර මොකද පළවෙනි ඔක්කොම ප්‍රතිඵල ගන්නවා. 1 2 3 4 5 6 10 11 කියලා. उदाहरण एक वचन परीक्षण उत्तर එනගේ පරීක්ෂණ වලට තමයි කියේ පරීක්ෂණ වලට කියනවා ගණකේදී සසම්භාවී පරීක්ෂණ කියලා. හැබැයි හැම පරීක්ෂණයකටම ওই වචනේ කියන්නේ නැහැ. සසම්භාවී පරීක්ෂණ වල ලක්ෂණ මොනවද කියලා අපි දැනගන්න ඕනේ. එහෙනම් නමේ වසරේ ආරම්භය උන මම පාඩමේ සාරාංශය කියනවා සසම්භාවී පරීක්ෂණ කියන්නේ මොනවද කියලා. හරිද? අහමු පරීක්ෂණ වලින් අටේ කියපු මම එතන ඉඳලා ඉතුරු ටික පැහැදිලි කරන්නේ දැන් නම්ේ වැඩක් ඇතුළු. හරි එහෙනම් මොනවා ලියවන්න? හය වෙනිනවා අනුමාන පව සසම්භාවී පරීක්ෂණ. වැඩිගේ කතාව ඕන පාඩමේ ආරම්භය. සසම්භාවී පරීක්ෂණ परीक्षण कर प्रतिपादित मूल जन उदाहरण වැඩිපුර වැඩිනේ කොයි යගේද කියලා වගේ දේවල් හොයාගන්න. එතකොට මම දන්නවා ධාතු කැපේ උඩ දැම්මොත් මට ප්‍රතිඵල 6ක් එනවා කියලා. 1 2 3 4 5 6. එහෙනම් සියලු ප්‍රතිඵල හරින් ගන්න. දෙවනි එක ඕනම වාර ගානක් මේ පරීක්ෂණය කරන්න පුළුවන් වෙන්න ඕන. ඉතින් ඔය ධාතු කැපේ 10 සැරයක් 20 සැරයක් 100 සැරයක් වුණත් ගන්න පුළුවන්. එතකොට වැඩි ප්‍රතිඵල ලැබෙනවා. परीक्षण
විනායක 3 එනවා කියන කියලා ක්‍රමයක් නැහැ. ඕන ආගයක් කොයි වෙලේක හරි එන්න පුළුවන්. රටාවක් නැහැ ලැබෙන ප්‍රතිඵලවල. එහෙනම් මේ ගුණාංග 4 කිසියම් පරීක්ෂණයක තියෙනවා නම් ගණිතයේදී කියනවා ඒ සම්භාවිතාවේ සම්බන්ධව නම් මේ පරීක්ෂණය කරේ අන්න සසම්භාවී පරීක්ෂණයක් කරේ කියලා. उपाय एक प्रमाणात्मक अवय एम सिद्धिये संभावित अवयाय प्रमाणात्मक अवय एम सिद्धिये संभावित अवयाय संभावितावे ससंभावी ससंभावी परीक्षण පහත සඳහන් පොදු ලක්ෂණ තිබිය යුතුය. හරිද? දැන් අහන්න හතරක් තියෙනවා පුතේ පොදු ලක්ෂණ. අටේදීත් ඕක ටිකක් කතා කරා. දැන් අමතකයි කියමු දෙයක. එහෙනම් මේ හතර ගැන තමයි මේ කියන්නේ. एक देख तुम हाथ रखिए एक हाथ लिया एक 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 कम तात्यान यादते एक कम तात्यान यादते परीक्षण ओने वार करना सिद्ध कर है कि ඕන වාර ගන්න කරන්න පුළුවන් එකම තත්ත්වය යටතේ පරීක්ෂණය ඕනෑම වාර ගණනක් සිදු කළ හැකි විදි ඒක තේරෙනවනේ එනෝ එන්න ඕන දෙක පරීක්ෂණයට පෙර පරීක්ෂණයට පෙර එයින් ලැබිය හැකි
සියලුම ප්‍රතිපද කිව හැකි වීම සියලුම ප්‍රතිපද කිව හැකි වීම ධාතු දෙකයන් නම් ආනි එකේ නම් ආයතන ආන්නවා කියලා කියන්න පුළුවන් බැරිනේ කිව හැකි වීම පරීක්ෂණ තුන පරීක්ෂණ සිදු කරන අවස්ථාවේදී ලැබෙන ප්‍රතිඵලය ධාතු පැත්තේ උඩ විසි කරනකොට මොකක් වෙනවද කියන්නේ පරීක්ෂණ සිදු කරන අවස්ථාවේදී ලැබෙන ප්‍රතිඵලය නිශ්චිතවම කිවන හැකි වීම හරියටම කියන්න බෑ අයි මට නම් හය එනවා කියලා කෝ රාම්මෙන් ඉන්න පුළුවා ඒක ෂුවර් නෑ දැකනේ ලැබෙන ප්‍රතිඵලය නිශ්චිතවම කියනවා ඇති ඔක්කොම ටික කිව්වට දැන් මොකද්ද කියලා කියන්න බෑ හතර ලැබෙන ප්‍රතිඵල වල රටාවක් නොතිබීම රටාවක් තියෙනවා පුතේ දෙක හතර එනවනම් අපි දන්නවා ඊළඟ 6 එනවා ඒක පරීක්ෂණයක් වෙන්නේ එනවනේ ලැබෙන ප්‍රතිඵල වල රටාවක් නොතිබීම ඔන්න ඔය පොදු ලක්ෂණ හතර තියෙනවා අපි දැන් චුට්ටක් සාකච්ඡා කරන්න බලමු මම කියනවා එක එක පරීක්ෂණ ඒව සසම්බන්ධ කියලා තියන්නේ කරමු साधारण उड़ी कर परीक्षण එහෙනම් මේක සසම්භාවි පරීක්ෂණ. පැහැදිලිනේ? හරි. එහෙනම් ඊළඟට. මම කියනවා මෙහෙම. ගෝලයක් ඉහළ විසිකල විට පහළට වැටීම පරීක්ෂා කරනවා කියලා. පරීක්ෂණයක් කියන්නේ ඉහළට විසිකරාම පහළට වැටෙනවාද කියලා. පරීක්ෂණය ඕනම වාරණක් තියෙන්න පුළුවන්. एक हतांदरे हाल तो वो दें अनितुना में फेल नहीं है तो कहाँ जाने तूना में दें परीक्षण ये करना पड़ता किया न बुरा नहीं है बोले आप बुरे विषय करो अनिवार्य में बुरता ना इसे करने के साथ बोलोड़े देखने वैसे नॉर्मल इतनी वो कबाला में दिया अपने वैसे ना वहाँ माय बार करना सिद्ध कराना पाले देव එහෙනම් එයා සසම්භාවි පරීක්ෂණයක් නෙවෙයි. දැකනේද ප්‍රතිවර කිව ලක්ෂණ හතරේ මොකක් හරි එකක් කැඩුනත් සසම්භාවි කියලා කියන්න බෑ. මොකද මේක කැඩෙන්නේ පළවෙනි එක පුළුවන් ආරගාන ඕනගානක් කරන්න පුළුවන් අනිත් ඔක්කොම කලින් කියන්න පුළුවන් ප්‍රතිවරි අනිවාර්යෙන් බිමට වැටෙනවා කියලා. එතකොට අර අර ටික ඔක්කොම අනිත් කාරණා ඔක්කොම ෆේල්. එහෙනම් සසම්භාවි වෙන්නේ නෑ. දැන් තේරෙනව නේද සසම්භාවීද නැද්ද කියලා Taman තර්ක කරලා ඉන්න මිනිස්සු. දැන් චූටි වැඩක් තියෙනවා. මොකද්ද 24යි එක අභ්‍යාස මාලාව හොඳට කල්පනා කරන්න. මට වගු අදින්න ඕනේ පුතේ වෙලා නෑ ඔක්කොම මෙයා කරන්න. 43 පිටුව 24යි එක උත්තරේ මෙහෙම ලියන්න සසම්භාවී වේ සසම්භාවී නොවේ ඒ විතරක් කියන්න. හරි මෙන්න මේක ඉක්මන කරමු. बलानी
අර ලක්ෂණ හතර හිතෙන් චෙක් කරගන්න. හතරක් හොඳට බලපනා කරන්න. ඔතන වැඩිපුර බලපාන යන සිය ලැබෙන ප්‍රතිඵලය කියන්න පුළුවන් දෙයක් කියන එකෙන් ෆේල් වෙයි. හුඟක් ඒ. ඔය පස්සේනි එක බොරක් අරින්න තියෙන යතුරු ඒකේ නොවේ යතුරු කරන්න කියන එක හිතන්න නැත්නම් සමාන වෙලා තමයි විනාශ කරනවා කතා කරනවා. පස්සේනි එක. අපි දන්නවනේ බොරක් වල යතුරු තුනක් විතර තියෙනවා කියලා. ඒක වෙනයි ඔය කියන්නේ. संभाविता हरी ඒ වුණ රට කතා මුකුත් ඕනේ. ඉතින් අපි දන්නා රතු පාරණන් තියෙන එනේක රතුයි කියලා. උගල පරීක්ෂණ කරන්න ඕනේ. අන්න එකම වර්ණය තියෙනවා. එහෙනම් පුතේ එකම වර්ණය තියෙනවා නම් ඒක සසම්බාධී නෙමෙයි. ඊළඟ නිශ්චිත ඉලක්කයට බෝලයක් එල්ලකොට ඉලක්කයට වදීද යන්නේ අපි යන්න නිරීක්ෂණය කිරීම. අපි ටාගට් එකක් තියෙනවා රතු වල ගහනවා නේද? බෝලයක් අපි මාක් එකක් දාලා දික්කිය එතන ගහන ට්‍රයි කරනවා. එතන හරියට මේ මාක් එක දින් දෙන වදින්නත් පුළුවන් ඔය දෙන්නත් පුළුවන් එහෙනම් අපි දන්නවා වදී ප්‍රතිපල දෙකයි තියෙනවා වදී නැහැ එහෙනම් ඒ අවස්ථාවේ ගන්නකොට අපි දන්නවා වදී කියලා ඒක කියන්නේ ඕනම වාරදාන කොයි වෙලේ කරන්න පුළුවන් රටාවක් තියෙනවා වදිනවා ඊළඟට නැහැ ආයි වදිනවා එන්නේ එහෙනම් සසම්බාධ රාපුවේ පහක් සිටවයි නිල පහක් ඇතුළත ඕනේ වල බීජ ගන්න සටහන් කිව්වා එතන රාගුවට පහෙන් අපි ගන්නවා පරිවෙන් දවස් එකයි දෙකයි එහෙම රටාවක් ඉන්නේ නැහැ. රාගුවට පහ වරෙන් තවදාව සතියක තව ආයි කරන්නත් පුළුවන්. හැබැයි පළවෙයිද නැද්ද අපි දන්නේ ඔය පහම් පළවෙනවා කියලා අපි දන්නේ. එහෙනම් මේක සසම්භාවී පරීක්ෂණය. යතුරු තුනක් ඇදී යතුරු කරල්ලා කි. දොරක් ඇරිමු. අනිවාර්යෙන් මේ යතුරු තුනම එකයි කියලා හිතන්නේ එහෙම එකම ඒ දොරටයි යතුරු කරන්නේ. අනිවාර්යෙන් දොරකඩ යතුරු තුනක් තියෙනවා ඕනෙම එකක් දැම්මොත් අපි ගන්න දැන් අහන මේක දානවා ඕනම වාර ගන්නක් කරන්න පුළුවන් ඒතර අපි අනිවාර්යෙන් දන්නවා දාන දාන යතුරෙන් අදින්නේ දොර යනවා හයිද ඒ දොරේ යතුරු කරන්නේ කියලා දෙන්නම් නැත්නම් අවුලක් වෙනවා එනවා උග සසම්භාවීනේ බෝලේ අපේ විසිකොට ඒ ආපසු බිමට පතිත වේදයි නිරීක්ෂණය කිරීම ඕනම වාර ගන්නක් කරන්න පුළුවන් එතන මුළු ප්‍රතිර අනිවාර්යෙන් ප්‍රතිකරනවා සිද්ධියලා අපි දන්නවනේ දැන් කවවර නේ උදාහන ආන ප්‍රතිපලය මොකද බිමට වැටෙනවා අපි ප්‍රතිපලය කරන මේ වෙන්නේ ඉස්සර ගන්න ඊළඟ සසම්භාවී නෙමෙයි ඊළඟට ඊළඟට හත 1 3 5 මෙන්න මේක උරුවර ගත්තද බලන්න 1 3 5 සංඛ්‍යාව දැන් අපි දන්නවා මේක ඇතුලේ තියෙන 1 3 5 කියලා සංඛ්‍යා ලිය ඇති සරසම කාටපත් උනා අරමු පෙට්ටියකින් කාටපත් දෙකක් එකවර ඉවතට ගෙන ලැබෙන සංඛ්‍යා දෙකේ එකතු ඔප්පේ සංඛ්‍යාවක් දැන් නිරීක්ෂණය කිරීම 1 3 5 1යි 3යි ගත්තා කියන අපි දන්නවා 3යි 5යි ගත්තා කියන අපි දන්නවා 1යි 5යි ගත්තා කියන අපි දන්නවා ඒතර ගණිතය ගැන දන්න කෙනා දන්නවා කිසිම දවසක මේකෙන් ඔප්පේ සංඛ්‍යා යන්නේ නැහැ කියලා ඒ නේ නාම උනේ ඔත්තේ සංඛ්‍යා දෙක අපි ඉගෙනගෙන තියෙනවා ඔත්තේ සංඛ්‍යා දෙක කායික්‍ය සෑම විටම ඉලක්කයේ සංඛ්‍යාවක් කියලා. ඒතර කාඩ් දෙකක් ගන්නකොටම මට කියනවා ඕක නම් ඔත්තේ නෑ ඔත උදේන්නේ ඉලක්ක තමයි ඔත්තේ නෙමෙයි. ප්‍රතිපාලය ලැබෙන එක කෙලින්ම ගන්නවා අපිට. මේ නිසා මෙන්න මේ පාප නිසා. එනවනේ ඒකල බලාපොරොත්තු වෙන ඔත්තේ
අපි දන්නවා කිසි දවසක උත්තේජනය නැහැ කියලා. එහෙනම් මේක සසම්භාවී පරීක්ෂණයක් නෙමෙයි. පැහැදිලි නේ? එහෙනම් පුතේ මම හිතනවා සසම්භාවී පරීක්ෂණය කියන වචනේ තේරුම දැන් හිතට ගියා කියලා. එහෙනම් අපි නවයේ වසරේ ඊළඟ රාත්‍රියේ තියෙන කාරණාවට යන්නේ ලියනවා බව නියදී අවකාශය නියදියක් කියන්නේ පුතේ සාම්පල්ලක හරි ඒ නිසා මේකට සංකේතයක් තියෙනවා මම කියනවා නම් එස්සම් ඒක ලියවන්නේ එතකොට පැහැදිලිව පතන්දර ඔනහල දැන් ඕන අපි පොතනද සම්භාවිතාවේ දැන් අපි හතරෙන් එකක් විතර ඉගෙනගෙන ඉවරයි සසම්භාවී පරීක්ෂණ කියන දේ අපි දැරදිලා තියෙනවා එතකොට දැන් සසම්භාවී පරීක්ෂණයක එක තැනක නැවතිලා තියෙනවා ටෙස්ට් කරනවා නම් ඒක සසම්භාවී වෙන්න ඕනේ කියන සම්භාවිතාවක් එහෙනම් දැන් එතනින් එහාට කියන්න යන්නේ සසම්භාවී පරීක්ෂණයක් කරනකොට ඕගොල්ලොන්ට මම කිව්වා ලැබෙන සියලුම ප්‍රතිඵල අපි දන්නවයි කියලා නේද? ඔන්න එයාට නමක් දෙන්න යන්නේ. එහෙනම් සසම්භාවී පරීක්ෂණයක ලැබෙන සියලුම ප්‍රතිඵල අඩංගු කුලකය අපි හඳුන්වනවා නියදි අවකාශයේ කියලා. අපේ වචනෙන් කිව්වොත් වෙන්න පුළුවන් ඔක්කොම ටික කුලකයක් ඇතුළේ දාලා ලිව්වහම අන්න නියදි අවකාශය. පැහැදිලිනේ ධාතු කැටයක් තියෙන ඝනකාකාරයක ඒක 1 2 3 4 5 6 කියලා ලියලා තියෙනවා. එහෙනම් ඕලන්නේ විභාග 10යි. මේ ධාතු කැටයේ උඩින් සිටීමේ සසම්භාවී පරීක්ෂණයේදී ඔබට ලැබෙන නියදි අවකාශය ලියා දක්වන. නියදි අවකාශය කිව්වා ගමන් මේකත් එන්න ඕනේ. एक यार ने खुला क्या तीन लोगों मैंने यार ये नाम एस देखा ये ना लेवल का प्रतिपाल की तो दान नवान नहीं होता मैं लेवल नहीं मैंने नहीं दिया आकाश है खुला क्या तीन दिया रहती है मैंने भी यहाँ पर ये ना कोई तावा या भी ये नहीं दिया आकाश कहाँ से आ उधर इसी तरह लेवल प्रतिपाल खुला क्या कहता प्रतिफल अदेत प्रतिफल अडांगुक उदाहरण प्रश्न अंकूर
घनकाकार दादू कहते हैं उड़े विसी किरी में दी देखा नहीं की वो विधि है उड़ा की विसी किरी में दी लेबेन नियति अवकाशे लिया दापन ඔන්න යහපු ප්‍රශ්න. හරි උත්තරේ කියන්න පුතේ. ඔගොල්ලෝ දන්නවා S කියන්නේ මෙයා. ඒකේ නම් හරිනේක. සමහර වෙලාවට මේක අහන්නත් පුළුවන්. පොඩ්ඩක් බලන්න බෝඩ් එක දිහා. මොකද උදේ මේ දෙන්නේ. ඒ මේ සිම්පල් N එකක් දාලා ඉස්සරහට S වරක් කියන්නේ. S වල අවයව සංඛ්‍යාව. ඒකනේ මේ ලියුවේ. इधर बाहर में बाहर है बट यार मैं ये किया ना पति वाले को इकाई देखा है तुम्हारे यहाँ तो है कहाँ है हाँ है कहाँ है इधर बाहर हम आपके घर में नहीं हैं माता कहीं यहाँ पे तो हुआ एनएस एसआरटी आपकी है ना वादर हरी इधर देखा यार किस आने वाला इलाके का මුන්දියා මෙරා සේවා දෙන්න යන අපි බලමු මොකද මේ වෙනස කියලා. දෙක. බෝතලයක දොඩම් රස තොපි දෙකක්ද දොඩම් රස තොපි දෙකක්ද සියමලා රස තොපි තුනක්ද තිබේ. දැන් පැහැදිලි මේ දොඩම් දෙකයි සියමලා තුනයි. දැන් මේක පරීක්ෂණයක්. මොකක්ද එන්නේ කියන එක බලන්න. හරි. මෙම සසම්බුරේ තිබේ බෝතලයක දොඩම් රස තොපි දෙකක්ද සියමලා රස තොපි තුනක්ද තිබේ. බෝතලෙන් සියමලා කියනේවා කියනවා තුමා. ඒතර ඕගොල්ලෝ ඉතයි ඕගොල්ලෝ විරණ දෙයක් දෙඩම් සියමලා විතරයි නිකුත්. ඒතර කුලකයක එකම જાතිය අපේව ලියන්නත් බෑනේ. එක සැරේයි ලියන්න පුළුවන්. ඒතර දැන් ඕගොල්ලන්ට ප්‍රශ්නයක් එනවා මොනවද ප්‍රතිඵල? දැන් මේ බෝතලෙන් ඩොගියා ගන්නකොට ඒකේ පහක්ම තියනවා නේද? ඒතර මේ පහම සියල්ල සියලු ප්‍රතිඵල වලටයි තියෙන්නේ. හැබැයි කොහොමද ඔබ ලියන්නේ? එහෙනම් මෙන්න මෙහෙම තමන්න පුළුවන්. දොඩම් වලට ඕවක් නැත්තු. අනේ මේකන මොනවාරි එස්සා පුරා කරලා මොකක්ද කරන්නේ? නැත්තම් මෙහෙම දොඩම් සිම්මලෙන් ලියන්න පුළුවන්. මේක හඳුන්වන්න පුළුවන් කියන්නේ දරපො. නැත්නම් ඉංග්‍රීසි අපුරා. බලන්න ඉංග්‍රීසි. එහෙනම් S තැන්නේ මම අංකයක් දානවා. දොඩම් රස දෙකක් තියෙනවා. දොඩම් එක දොඩම් දෙක එතන කුලකයක උත්තම જાතිය ලියන්නේ බෑක්ව කොන්ඩෙස්ට් එකත් ගැලපෙනවා ඉතින්ම මම ලියනවා දොඩම් කියලා දෙක ඉන්දියා කියනවා නේද දොඩම් එක දොඩම් දෙක අංකයක්ද අපිට පහසුවට ඊළඟට සියමලා තුනක් කියනවා නම් ඊළඟට තුන නෙමෙයි සියමලා වලින් එක සියමලා එක සියමලා දෙක සියමලා තුන මේ බලන්න මෙන්න මේක පුරුදු වෙන්න ඕන එකම જાතියේ කීපයක් කියනකොට අංකයක් තියෙනවා මේ විකට එකක් විදිහක් අංකයක් මේක අපරවම් කියනවා ප්‍රපහක් තියෙනවා කවුරුහරි ආවොත් NS කියලා කියලා මේ එකයි දෙකයි තුනයි හතරයි පහයි තමන්ට පහස වාණිජ්‍ය අපරක් දාවා පැහැදිලිනේ හරි ලියන්න උත්තරේ අද විශේෂ කෙනෙක්යි මම මේ කියන්නේ उदाहरण
उदाहरण एक है, उदाहरण देखो तुम्हें उदाहरण हरे क्रिया सर्व सम खासी देखा प्रतिफल निरीक्षण सर्वसम का उदर प्रतिपल निरीक्षण प्रतिपल निरीक्षण अवकाश उदरी සමහර වෙලාවට පළවෙනි කාසියේ සිනස දෙවෙනියකේ අගය වෙන්න පුළුවන්. අනිත් එක පළවෙනි කාසියේ අගය දෙවෙනියකේ සිනස වෙන්න පුළුවන්. අපි කාසි දෙක 1යි 2යි කියලා නම් කරොත් පළවෙනි එකේ සිනසයි අනිත් එකේ අගයයි වෙන්න පුළුවන්. ඊළඟට පළවෙනි එකේ අගයයි දෙවෙනියකේ සිනසයි වෙන්න පුළුවන්. නැත්නම් දෙකේම සිනස වෙන්න පුළුවන්. නැත්නම් දෙකේම අගය වෙන්න පුළුවන්. प्रतिपल अवकाश अभ्यास नाम लिया गाने अंक दान उत्तरे के लिए लिया विभाग ने लिया ना आता है हतरिस हतर हतरिस पहाई का है विषय हतर आए देखा पुते पाए अभ्यास माना हो प्रश्न हमारा तीन है नहीं पढ़ा ना वो वहां तक एक में एक एक परीक्षण है अगर यानी ससान बारु अरे परीक्षण है अगर अदाल नियति अवकाश है लिया හරි මොකද පරීක්ෂණය නිල් රතු කළු කොළ යන වර්ණවලින් සර්ව සම අන්නේක වැදගත්. ඔත සාධාරණ මේ වස්තුන් මේවා එක සයිස් එකම විදිය එහෙම තියෙනවා. එක් පෑනක් දෙන්නේදී බෑගයකින් අහමු ලෙස පෑනක් දෙන්නේ. ඒක විශේෂයක් කරන්නේ බලන්නේ නෑ අතදාර මෙහෙම පෑනක් ගන්න. ඒකයි වහමු ලෙස. මේ වචන බලවත් තේරුම් ගන්න ඕනේ.
समान प्रमाणे विशेष प्रतिफल विशेष प्रतिपाल अभीतन साधारण धातु ये तो आप प्रतिपल हाय आई एक हाथ पहा हाय
එක ලැබෙන තියෙන chance එකම තමයි 6ටත් තියෙන්නේ 2ටත් තියෙන්නේ 3ටත් තියෙන්නේ එහෙනම් මියදී අවකාශයේ ඉන්න ඔක්කොම ලඩින්ට ලැබෙන තියෙන chance එක එකයි තේරෙනනේ අන්න එක වගේමයි ඔක්කොම ටිකට තියෙන chance එක අපි හිතන ඒ සාධාරණ ධාතුවේ කියන්නේ අන්න එහෙනම් අපි කියනවා ලැබෙන ප්‍රතිඵල වලට තියෙන ලැබෙන තියෙන හැකියාව සමාන නම් අන්නේ සසම්මානී පරිච්ඡනේ ප්‍රතිඵල විශේෂතා සමස්සේ බෞද්ධ ප්‍රතිඵල කියන එකම වගේ ප්‍රතිඵල කියන එකම හැකියාව තියෙනවා. මේ හැකියාව හැම එකටම සමාන එක ලැබීම දෙක ලැබීම තුන ලැබීම ඔක්කොම එක විශේෂයක් නැහැ. ආයිත් හවන්න හොඳට අහගන්න සසම්මානී පරිච්ඡනේ නියදී අවකාශයේ ලැබෙන ප්‍රතිඵල වලට හැම කෙනාටම ලැබෙන තියෙන ඉඩකඩ එක වගේ නම් එක සමාන නම් අන්නේ ප්‍රතිඵල ගොඩට කියනවා සරසේ භව්‍ය ප්‍රතිඵල කියලා. පැහැදිලි නේද? කාසියක් ගන්නකො ප්‍රතිඵල දෙකයි සිරසයි අගයයි. අපි බලපෑමක් කරුවා නෑ. දෙකටම එකම චාන්ස් එක තියෙනවා. අන්න සමසේ භව්‍යයි. ධාතු ගැටය සමසේ භව්‍යයි. प्रतिपल සසම්භාවී පරීක්ෂණයකට අදාළ නියදී අවකාශයේ සැලකූ විට නියදී අවකාශයේ සැලකූ විට එහි සෑම ප්‍රතිඵලයක්ම प्रतिफल සමසේ භෞතික ප්‍රතිඵල ලෙස හඳුන්වනු ලබයි. ආයි අලුත් යටින් ඡේදයක් ලියන්න පුතේ. මේ සමසේ භෞතික ප්‍රතිඵල ගන්න නම් සාධාරණ වස්තු තියෙන්න ඕනේ. මේ මොකද කියන්නේ? දැන් ඕගලන්ට පුළුවන්ද මේ අහන්න කතාව වර්තමාන මොහොතේ? ධාතු කැටයක් මේ ආකාරයේ ගහන බඩුව කැටේ බණ කාවේ පැහැදිලි නැහැදෝ මේ ලැබෙන ප්‍රතිඵල හයක් තියෙනවානේ ඔය හයකම තියෙන චාන්ස් එක එකද මුතු මේක මෙන්න මේ වගේ පැති වර්ණපලේ වැඩි ඒතර එයා පොළොස් ස්පර්ශ කරගෙන ඉන්නේ හැටියා වැඩි එන සාධාරණ එකක් නෙමෙයි මේ එනම් සමසේ ප්‍රතිපල සමසේ බාහුව ප්‍රතිපල වන්න සාධාන වස්තු තියෙන්න ඕන සර්ව සම සාධාරණ අන්නෝය වචන තියෙන්න ඕන එතකොට තමයි අපි හිතන්නේ ඔක්කොටම එකම චාන්ස් එකක් තියෙන්නේ කියලා ඔක්කොටම එකම චාන්ස් එක තියෙනවා කියන්නේ සමසේ බාහුවයි කියන්නේ දැන් තේරෙනනේ ඕන ඕන වස්තු තරම් පරීක්ෂණ කරන්න බෑ සාධාන වස්තු තියෙන්න ඕන සර්ව සම වස්තු තියෙන්න ඕන හැදින්නේ ඉහත ආකාරයේ ප්‍රතිඵල ලැබීමට නම් පරීක්ෂණය සඳහා යොදාගත යුත්තේ සමමිතිකත්වයක් ඇති සාධාරණ වස්තුන්ය තේරුණානේ සමමිතිකත්වයක් නැහැ නේද සමමිතිකත්වයක් ඇති
साधारण वस्तु विभाग साधारण वस्तु प्रतिफल एक महान प्रश्न महान प्रतिफल समस्या उत्तरे समस्या अभ्यास प्रतिफल प्रतिफल हतरम प्रतिफल एक समान प्रमाणे रतु पहति काटपा तुमा का निलपा पहति काटपा थकला के भी बैठे कि आहम ले से काटपा तो वारने सकान कर रहा एक का साइज काटपा किए ने आप ये तो बहुत अनेपेक्ष
මෑන් සමසේ භාග්‍ය නෙමෙයි සමසේ භාග්‍ය නොවේ මම හිතනවා හැමෝගෙම ඒ ප්‍රශ්න ටික ආදීයෙන් කියලා මේ ආවිතා අමුතු දෙයක් මේ ඉගෙන ගන්න ඊළඟේ ප්‍රාණමාව කියන්න සමසේ භාව්‍ය ප්‍රතිපලයක සම්භාවිතාව උන්න වචන සමසේ භාව්‍ය ප්‍රතිපලයක සම්භාවිතාව හොඳට අහගන්න පුතේ මේ කතාන්තරය දැන් මේ ගණනය කිරීම පැත්ත බලා ගන්න අහගන්න උන අහගන්න සම්භාවිතාවය කිව්වේ මොකටද කිසියම් සිද්ධියක් සිදු වීමේ විය හැකියාව සංඛ්‍යාත්මකව ප්‍රකාශ කරනවා සාමාන්‍ය මිනිසු කියනවා ඒ වැඩේ නම් 80ක් ෂුවර් අන්න සම්භාවිතාවය අපෝ ඒක නම් 10ක් විතර තමයි අන්න සම්භාවිතාවය එහෙනම් කිසියම් සිද්ධියක් වීමේ හැකියාව ප්‍රමාණාත්මකව ප්‍රකාශ කරනවා ඒක තමයි සම්භාවිතාවය ඉතින් පුතේ අපිට ওই පරීක්ෂණ කර කර ඉන්න බෑ හැම වෙලේ කිසියම් නිගමනයකට එළඹෙනකොට අපි නිරීක්ෂණය කරලා අපි තීරණ ගන්නකොට ලේසි ඒක තමයි ওই වචනේ කියන්නේ මොකද්ද සමසේ භාව්‍ය ප්‍රතිපල කියලා හිතන්න කියලා ඒතර කාසියක් උඩ විසි කරනකොට එක ඒකේ ප්‍රතිපල දෙකයි තියෙන්නේ සිරසයි අගයයි එතකොට අපේ කහනවා අගේ ලැබීමේ චාන්ස් එක කොච්චරක්ද එතකොට ගණිතයේ කියනවා සමසේ භාව්‍ය ප්‍රතිපලවල එක ප්‍රතිපලයක තෝරාගත් ප්‍රතිපලයක මොනවා කියනවා බලන්න තෝරාගත් ප්‍රතිපලයක ප්‍රතිපලයක සම්භාවිතාවේ විය හැකියාවේ ප්‍රමාණාත්මකතාවය ගන්න ක්‍රමයක් එයා කියනවා එක ප්‍රතිපලයයිනේ එහෙනම් ළවයට එක එන්නේ යටට ලියන්නලු නියති අවකාශයේ ප්‍රතිපල සංඛ්‍යාව තේරුණාද කතන්දරේ එහෙනම් අපි කාසියකින් පටන් ගමු කාසියේ සිරස වැටීම සිරස වල කයිද මොන ප්‍රතිපල සිරසයි යන්නේ ඔක්කොම කීයක් තියෙනවා 1 2 3 4 5 6 එකක චාන්ස් එකක් තියෙනවා පහලට 5 වෙන්න 6 එකක චාන්ස් එකක් අනිත් ඒවා මොනවද කියන්නේ 1ටත් 6 එකයි 2ටත් 6 එකයි 3 4 5 6 ඔය ඔක්කොටම චාන්ස් එක සමානයි එතන සමසේ භාග්‍යයි කිව්වේ 6 එක වැලින් තමයි තියෙන්නේ එහෙනම් අපිට ලේසියක් නෙමෙයිද මේ ටෙස් කර කර ඉන්නෝ නෑනි අපි නිරීක්ෂණය බුද්ධියේ හිතලා නිරීක්ෂණය කරලා උත්තරයක් හිතනවා අන්න සම්භාවිතාවය අපිට පහසුවෙන් ගණනය කරන්න පුළුවන් හැබැයි එයා සර්ව සාධාන වස්තු වලින් එන සමසේ භාව්‍ය ප්‍රතිඵල එන්න ඕන පැහැදිලිනේ හරියට මේක ලියන්න ඕනේ මෙතන මේවා ගන්න හරියට ලියන්න තෝරාගත් ප්‍රතිපලයක සම්භාවිතාවය තෝරාගත් ප්‍රතිපලයක ප්‍රතිපලයක සම්භාවිතාවය කියන්නේ මෙන්න උත්තරේ ගන්න හැකි එක විදීම නියති අවකාශයේ ප්‍රතිඵල සංඛ්‍යාව නියති අවකාශයේ ප්‍රතිඵල සංඛ්‍යාව දැන් තේරෙන්නේ හැම වෙලේම එකයි පුතේ ප්‍රතිඵලයයි මෙතන තමයි නියති අවකාශයේ ජීවනයක් ඉන්නවද කියලා බලන්න
प्रतिपल आयना खाए ने की न आयने का प्रतिपल पहाना पहे ने का प्रतिपल देखा ना देखे ने का तेरा ने हम के ना हम जान से ने का अब यहाँ निकालना है एक घनकाकार साधारण धातु उदय प्रतिपल हाथने දැන් ධාතු කැටයක් උඩ විසි කරනවා අංක හක දෙක තුන හතර පහමයි තියෙනවා මම ඕගොල්ලන් මේ අහනවා දැන් සිද්ධි ප්‍රතිපල එකක් ගැන නෙමෙයි පුතේ මම අහන්නේ මම අහනවා ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීම කොච්චර විතරද ඉත කොච්චර විතරද කියන්නේ වචනේ ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාවය කියලා දානවා प्रतिपल 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 सिद्धियत
සම්මාතාමයේ වන්නේ මෙතන ලියනවා නියති අවකාශයේ මුළු ප්‍රතිඵල සංඛ්‍යාව උඩගෙනවා අදාළ සිද්ධියේ يعني ඉරට් එක කිව්වනේ ඉස්සෙල්ලක අදාළ සිද්ධියේ ප්‍රතිඵල සංඛ්‍යාව प्रतिफल संख्या प्रतिफल संख्या නියති අවකාශයේ මුළු ප්‍රතිඵල සංඛ්‍යාව දැන් පේනවා ඕක දිහා කවි සූත්‍රයක් විදියට මේ විදිහට පටන් ගත්තොත් හොඳයි එහෙනම් බලන්න මම අමුතු විදිහ දෙයක් කියනවා එස් නියති අවකාශයේ තුල संख्यवकाशे प्रतिफल अवसान कदलायाचते अभी बल अभी गणंद गान उन्होंने पेपर के दाम इक बैल इन दूर
පරීක්ෂණය සසම්භාවි යන වචන පාරන්නේ එකේ සිට හයට අංකයේ දෝ පරිණ ගානස අපි දෙකොල්ලම එකතු වෙන ගාන හදමු අංකයේ දෝ සමබර ගාන කියන විදිය වචන එකක්වත් වැරදෙන්නේ නැහැ නැත්තම් සමසේභාවය වෙන්නේ නැහැ නේ පුතේ සමබර ඝනකාකාර ධාතු කැටය සාධාන වස්තුවක් කියන එක කිව්ව හැකියි ධාතු කැටය කුඩ ලැබුණු විට උඩට හැදී වැටෙන පැත්තේ අංකය සටහන් කිරීමේ පරීක්ෂණයකදී प्रतिफल संभावितावे बिंदु අතර එන්නේ කියලා ඒක නැවත මම මතක් කරනවා හරියට ඔළුවට ගියාද බලන්න එක්ක බිඳුව එක්ක එක අහමු සිද්ධින් වල බිඳුව එකයි අතර එන්නේ කිව්වා එකට වැඩි වෙන්න බෑ එනම් භාග සංඛ්‍යාවක් තමයි එන්නේ පැහැදිලි නේ එකම වෙනදි මේක තහවුරු කරේ මෙතන එන්නේ ns ලියන පුතේ ගානෙදි ලකුණක් ලැබෙනවා තමයි එන්නේ මේ ජීමේ ඇයි එන්නේ මෙතන එන්නේ उत्तरे अभी එහෙනම් මොනවද පුතේ ප්‍රථමක කියන්නේ සාධක දෙකක් විතරක් තියෙන සංඛ්‍යා. ඔය අංක දෙකේ එහෙමම තියනවා. ඒක ගන්න බෑ. සාධක දෙකක් ඥානිනම් කියනවා. මෙන්න මේවා. දැන් කන්නේ ප්‍රථම. මම යකුර දාගන්න දුන්න නැත්නම් අකුරක් දාගන්න. බීර ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීම බීරම් කියලා ලියන්න. අපිට සූත්‍රය ලියන්න ලේසියෙන්න. PB සමාන ආලියන වන් සූත්‍රය संख्या
හරි දැන් තුන්වෙනි ගානහමන පටලලා බලන්න කොච්චර ලේසිද කියලා හරියට ඕන දාගත්තාම ක්‍රමේ අර සූත්‍රය කියන දැන් ගන්නවනේ නේද පුතේ භාගයේ කියන හැටි අකුරු දාගන්න ඔතන තියෙනවා නේද පුතේ ප්‍රශ්න හතරක් ඒ බී සී ඩී කියලා දාගන්නකො අකුරු किसी प्रश्न में उत्तर लिया संभाविता प्रमाणात्मक अध्यात्म एक घर उत्तर परीक्षण कर परीक्षण करना उत्तर समस्या बाबू ने प्रकाश ඉතින් දැන් ඔයාලට පොඩි වැඩක් තියෙනවා කවුද මේ x කියන්නේ කියලා ලියලා ඉන්න ඒක උඩින් ලියන්න ඕන ඉතින් මෙච්චරයි නේ එහෙනම් එන්නේ මෙතන තේරුම් ගන්න ms කියන්නේ එක්කරයි ms කියන්නේ එකේ ඉඳන් 25ටම තියෙන 25 අන්න හරියට ඉතින් ඔන්න මෙයා ලියන්න පුළුවන් මේ s කියන්නේ මුලගේ ලියන්නේ කොහොමද එක්කවද ගෙවවන්න නැහැ පොතේ කොහොමද 25ක් කියන්නේ හරි පළවෙනි උත්තරේ හරි දෙක පහේ ගුණාකාරයක් සහිත කාඩ් පදක් ලැබිනු එන මම දාගන්නවා b කියලා ප්‍රශ්නේ අංකයට අනුව මම සංකේත වෙනස් කරනවා පහේ ගුණාකාරයක් ලැබිනු ये वो दाल विभाग का टेम लिया है बी एनर बी क्या है काउड किसी पहाड़ लड़का पहले गुणाकार पहा दहाय पहाड़ विस्तर किसी पाव का लिया है ना उन्होंने बोले ऐसा दाने रहे हैं काउड एनर प्रतिपादित है लिया दें किसी बाय ने तो लिया ना बोला हाँ बी बी ने आ या किया एन बी बेदी में एन एस දැන් බලනවා NB වල වෙනවා එකක් ලියන්න. හරි හොඳ ළමෙක් නම් එකක් සකහන් කරනවා. 1 2 3 4 5. එහෙනම් මෙතන පහක් තියෙනවා. NS නියත අවකාශයේ 25ක් තියෙනවා. දැන් කණ කියන විදිහ 25කින් 5ක චාන්ස් එකක් තියෙනවා. අන්න සම්භාවිතාව. තුරු කරන්නේ 5යි 5යි. 25කින් 5ක චාන්ස් එකක්. දැකල අපි ගියා ඒ කියන ගත්තේ ආනාමය 11 13 15 17
මම යටින් ලියලා ඉඳව නිසා 19 21 23 25 දැන් මේ මායේ ඔන්න කට්ටිය බලන්නකෝ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි ඔත්තේ 19යි 20යි 12යි එනම් PA ලියන්නව සංකේතේ N මෙදීනා NS 13යි චාන්ස් එක කොච්චර කින්ද 25කින් සුළු වෙන්නේ නැහැ කොහොම තියා දැන් තේරුණා ලියන විදිය නේද ඊළඟට සමචතුරස්‍ර සංඛ්‍යාවක් සහිත කාඩ් පතක් ලැබිලා සමචතුරස්‍ර මොනවද සමචතුරස්‍ර කියන්නේ ඔකට වර්ග සංඛ්‍යා කියලා කියනවා අපි C කියමු සමචතුරස්‍ර සංඛ්‍යාවක් ලැබිලා හවුද පුතේ එහෙනම් C කියන්නේ එක්වරක් එක දෙවරක් දෙක තුන්වරක් තුන අන්න සමචතුරස්‍ර සංඛ්‍යාව හවුද ගුණ කරාම එන්නේ 1 4 9 අතවල් 16 25 දැන් තේමානේ එහෙනම් PC කියලා කියන්නේ NC විදිහම හැකරේ කලපගන්න හැටි NS NC 1යි 2යි 3යි 4යි 5යි NS එක ලියනවා නම් කැමති හරි විදිය 1යි මෙතන 25යි එනම් 5යි මෙතන 25යි සුළු වෙනවා බලන්න පුතේ 5 මේක චාන්ස් එකක් තියෙනවා දැන් මොනවා නේද ලිවිල්ලට දැන් හදන්න 6 වෙනි ගාන මේක අන්තිම ගාන වෙයි සමාන 6 වෙනි ගාන අභ්‍යාසයේ 6 වෙනි ගානට යන්න මොනර කියවන්නකෝ නියදී අවකාශයට මොනවාද ඉන්නේ කියලා කල්පනා කරන්න ඒක ලියන්න පුළුවන් නම් හොඳයි එහෙනම් රතු බබලුවක් ලැබීම කියන්නේ මොකද්ද කීයක් තියනවද අන්නේ මෙතන ඔය තුන්වෙනි ගානයි හතරවෙනි කොට ගානයි බැලින් බා ප්‍රශ්නයක් නෑ පුළුවන් නම් ප්‍රායෝගිකව හිතන්න නැත්තම් මම කියලා දෙනවා 1යි 2යි නම් වැරදෙන්න බෑ හරි හරි නේද පුතේ ඔන්න දැන් කියනවා බලන්නකො සාරව සම ඒ වචන එනකොට දැන් ගන්නවා ඒවා ඇයි දෙලියක් කියන්නේ සාධාරණ වස්තුන් කියන්නේ එතකොට තමයි සමසේ භාග ප්‍රතිඵල ලැබෙන්නේ අන්න ඒව තර්කානුකූලව හිතන්න අතුනේ තුනක් හදු පරිභාග පුතේ කලබලේකම කඩලා වෙනවා මම කැමති පොඩි සමානක් දානවා රතු තුනයි अरे विचार बुद्धि दहा बिंदु किसी भी प्रकार सिद्ध न होना सिद्ध हुई देखा ने अन्ना हो उत्तर बाल पकार ना भी क्या नगाते वाते तुम ने नहीं है क्या तुम ने नहीं है क्या मुखाद्र वाले को एक अधिकार काम तो ही नहीं है
මුඛාතේ පුදා ලබන අමුත්ත ඕ කියන වචනේ තියෙනවා හොඳට අහගන්න අලුතෙන් ඒක ඉගෙන ගන්න රතු හෝ සුදු ඒ කියන්නේ මුදේ රතු තිබ්බත් කමක් නැහැ සුදු තිබ්බත් කමක් නැහැ ඒ දෙකෙන් මොකක් හරි එනවනම් කමක් නැහැ ඒතර හෝ කිව්වොත් ඔය જાති දෙකම අතුල් කරගන්න ඕන ඒ කියන්නේ මොකද නිර්වාණය කෝනේ රතු කියන දුනායි හලු දෙකයි ඊට සුදු පහයි මොකද ප්‍රශ්නේ මම පිලිසී කියලා කියන්නකො එහෙනම් NC දෙදීම NS මොකද ඒකෝ කියන්නේ රතු හෝ සුදු වෙන්න රතු හෝ සුදු රතු ගණන් ගන්නවා මේ උත්තරේට සුදු ගණන් ගන්න ඉතින් පුතේ 8යි ඔක්කොම දෙන්නේ 10යි 10යි 8යි සුළු කරන්න දෙවරක් 4යි දෙවරක් 5යි පයෙන් 4යි චාන්ස් එක පයෙන් 4ට චාන්ස් එකක් තියෙනවා පයෙන් 5යි 1 කියන්නේ ආසන්නයි කියලා දැක්ක අන්න ඒව හිතන්න කළු පබලුවක් ලැබීමේ සම්භාවිතාවය කළු පබලුවක් අපි කියමු මේ ගුණා මේ කමතර පීදී කියලා කළු පබලුවක් එනම් ND වෙදීන පුතේ NS කළු කීයක් තියනවා නේද දෙකයි කියන උත්තරේ දාන්න පුළුවන් ඔක්කොම 10යි සුළු කරනවා පහෙන් එකයි संभा මේ විය හැකියාවනේ හොයන්නේ කියලා. ළමයි ඉපදිලා තියෙන මොන දවසකද කියලා චෙක් කරගෙන ගියා. පරීක්ෂණයක් උදේ ඕන ළමයි ටිකක් අරන් ඕක කරන්න පුළුවන්. අපි ප්‍රතිපලේ දන්නේ නැහැ. කතාවකුත් නැහැ. ඔක්කොම එන ප්‍රතිපාටි එක අඳන්නවා සතිය දවස් හතයි. प्रतिफल वचने ඔව් පදාදානකෝ හෝ සිකුරාදානකෝ හෝ ඉපද දිවිමේ සම්මාදා දවස් දෙකේ කෝක උනක් කවන්නේ කියලා. එහෙනම් දවස් දෙකක් තියෙනවා. එහෙනම් බදාදායි සිකුරාදායි. එහෙනම් අපේ NC මෙදීම NS ලියනකොට පුතේ මේ C කියන්නේ දවස් දෙකක ප්‍රතිඵලයක්. මේක හතයි. හතෙන් දෙකක චාන්ස් එකක් යනවා. ඊළඟට ඔහු සෙනසුරාදා හෝ ඉරිදා හෝ නොවන දවසක ඉපද තිබීමේ සම්භාවිතාවය සෙනසුරාදා ඉපදෙන්නත් බෑ ඉරිදා ඉපදෙන්නත් බෑ එහෙනම් පුතේ ඔය කියන ළමයාට ඉපදෙන්න පුළුවන් කවදද සතිය දවස් පහ විතරනේ එහෙනම් එයාට චාන්ස් එක තියෙනවා PD කිව්වොත්
නොවන විරණයන්ගේ පහක් තියෙනවා. ප්‍රතිපලවල ससंभा संभावित අරිද මොකද මන්ද බුද්ධි නැහැ නෑ මම දන්නේ. එහෙනම් මේ කීතු ගණන් ටික හදාගෙන ඉන්න. අරිද නම් අම්මා නවත්තුම්. ආයුබෝවන්.